දැන් ඔබේ වැඩේ කරානේ, දැන් අපේ වැඩේ. ඒක ටිකක් විශාල කාර්යභාර. Star dishwasher pressure bija nasai. Star dishwasher magic tub picker. ඒක අපි ඉෂ්ට කරන්න සූදානම්. දැන් අපි මේ ජයග්‍රහණය ගත්තොත් මම හිතනවා අපි උඟ දෙනෙක්ගේ තිබුණු සිහිනය. දැන් මටත් සමහරලාට හිතෙනවා මේක හීනයක්ද කියලා තාමත්. මොකද මේක ලේසි පහසු වැඩක් නෙවෙයි. 76 වසරක දූෂිත පාලනයක් පෙරලනවා කියන එක ලේසිද? පරම්පරා කීපයක් අල්ලගෙන හිටු බලයක් කඩනවා කියන එක ලේසිද? මේ අපි වගේ සාමාන්‍ය පවුල් වලින් ආපු මිනිස්සු පාර්ලිමේන්තුවේ යවනවා කියන එක ඉතිහාසෙ වෙච්ච වැඩක්ද මං අහන්නේ? එහෙම නැහැනේ. එතකොට මේ කොඩි විනේ කැපුවා වගේ අපි ඔක්කොම එක්කවල මහා ජයග්‍රහණයක් ගත්තා. එහෙනම් මේක ලංකා ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන ජයග්‍රහණයක් වෙනවා. එතකොට කරන වැඩත් රන් අකුරෙන් ලියවෙනවා ඉස්සරහට ඈ. ඒවා ඉස්සරහට බලන්න පුළුවන්. එහෙනම් මේ සුවිශේෂ ජයග්‍රහණය, සුවිශාල ජයග්‍රහණයක් අපි ලබලා තියෙනවා. දැන් නිකන් හිතන්න, පහුගිය ජනාධිපතිවරණයේදී අපි ගත්තේ 56 ලක්ෂයයි. අනුර සහෝදරයා 150 ගන්න බැරි වුණා. ඒත් අපි ජනාධිපති වුණා. එතකොට මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් විරුද්ධවාදී පක්ෂ කිව්වේ මහමැතිවරණේ ඔයිටත් අඩු වෙනවා. ගෝඨාභයත් ජනාධිපති වෙලා ඊළඟට තිබුණු මහමැතිවරණෙන් ඡන්ද වැඩි වුණාද අඩු වුණාද? අඩු වුණා. එහෙනම් ඒව ගණන් හදලා කිව්වා කවදාවත් ඔය ජනාධිපතිවරණේ ගානේ නැහැ මහමැතිවරණේ ගන්න බෑ කියලා කිව්වා. හැබැයි ඔබ තමුන්නාන්සල කවුරුත් එක්කව වෙලා අර 56 ලක්ෂය දැන් මේ මාසෙකමාරක් යනකොට කීයට වැඩි කරලා තියෙනවා? 56 ලක්ෂය දැන් 68 ලක්ෂ 63,186ක් දක්වා ඔසවා තබලා තියෙනවා. ඒක සුවිශාල ජයග්‍රහණයක්ද නැද්ද? අර කට්ටියටත් ඉතින් සෑහෙන පාඩමක් උගන්වලා තියෙනවා. ඉතින් අද ඉරිදා දිවයින පත්‍රයේ අර මැද පිටුවේ දේශපාලන තීරුවේ ලියලා තියෙනවා ජනතාව ප්‍රබුද්ධයි පාර්ලිමේන්තුව සුද්ධයි කියලා. අලුත් 159ක් ආවා. එතකොට ඔය 159 අපේ දෙන්නේ කරිකෙමු හරිනි සහෝදරි විජිත් සහෝදරයයි 157ක්ම අලුත්ද නැද්ද? 157ක්ම අලුත්. එහෙනම් හිටපු 157 එළියේ අලුත් 157 දැන් ඇතුළට යනවා. ඒ දේව සන්තෝෂයට කාරණා. දැන් මේ බදුල්ල දිස්ත්‍රික්කේ ගත්තත් අපි ජනාධිපතිවරණයේදී දෙවෙනියා. සජිත් තමයි පළවෙනි. අපිට දිස්ත්‍රික්කේ තිබුණේ ඡන්ද 197,000යි. දැන් මාසෙකමාරකට වගේ උඩදී ජනාධිපතිනිය අපිට 197,000. දැන් ඔබ තමුන්නාන්සලා එක්කවල 197,000 කීයට ගෙනාව මේ සැරේ? 197,000 අපි ගෙනාව තියෙන ඉතා ඉහළ තැනකට. ජනාධිපතිවරණයේදී අපි දිනුවේ බදුල්ලේ ආසන දෙකයි. බදුල්ලයි බණ්ඩාරවෙලයි විතරයි. ඉතුරු ආසන හතම පරාදයි. මේ සැරේ ආසන 9ෙම දිනුවා. අර 197,000 තිබුණු ඡන්ද 275,180 දක්වා ඔබ තමුන්නාන්සලා එකතු වෙලා ඉහළ දැමීම සුවිශේෂ ජයග්‍රහණ. මේවා බදුල්ල දිස්ත්‍රික්කේ වෙච්චේව නෙවෙයි. 3% හිටපු අපි මන්ත්‍රී දුර 7ක් යනවා කියන්නේ කොහොමද? දැන් 7යි බදුල්ලේ 6යි එහෙම නෙවෙයි ඈ. ඇයි රුවන් සහෝදරයත් ආවනේ. ඊයේ රාත්‍රී තීන්දුව ගත්තා ජාතික ලැයිස්තුවෙන් රුවන් රණසිංහ මහාචාර්යතුමත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. එහෙනම් දැන් බදුල් කට්ටි සන්තෝෂෙන්න ඕනේ. දිස්ත්‍රික්ක තරඟ කරලා 6යි ජාතික ලැයිස්තුවෙන් 1යි. ඉතින් විශේෂ ජයග්‍රහණ. ලංකා ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන තවත් වාර්තා ටිකක් කියන්නද මේ මැතිවරණය? මේ මැතිවරණය ගත්තොත් සුවිශේෂ තත්ත්වයන් කීපයක් තියෙනවා. එකක්, මේ රටේ තියෙනවා ආසන 168ක්. රටේ ආසන කියලා වර්ගයක් තියෙනවනේ 168ක්. ලංකා ඉතිහාසයේ ආසන 168න් වැඩිම මන්ත්‍රී දුර ප්‍රමාණයක් දිනාගත්ත මැතිවරණය මේක. ජාතික ජන බලවේගය ලංකා ඉතිහාසයේ කිසිදු පක්ෂයක් මෙහෙම දිනාගන්නේ නැහැ. අපි 152ක් අරන් තියෙනවා. ආසන 152. ඒක සුවිශේෂ වාර්තාවක්. මේ ඉස්සර 2010දී මහින්ද රාජපක්ෂ ආසන 136ක් අරන් තිනවා. ඒක අපි කැඩුවා 152ට ගෙනාවා. ඊට පස්සේ දැන් අපි දිස්ත්‍රික් ලැයිස්තු වලින් දිස්ත්‍රික් වලින් තරඟ කරලා වැඩිම මන්ත්‍රී දුර ගාන අරන් තියෙන්නේ මේ සැරේ පක්ෂයක්. අපි 141ක් ගත්තා. ඒක කිසිදු පක්ෂයක් මේ ඉස්සර අරගෙන තිබුණේ නැහැ. ලංකාවේ වැඩිම මේ මැතිවරණයට ඉස්සෙල්ලා දිස්ත්‍රික් පිටින් දිනපු ගාන දිස්ත්‍රික් 16ක් දිනලා තිබ්බා මහින්ද රාජපක්ෂ කාලේ. යුද්ධෙන් පස්සේ දිස්ත්‍රික් 16යි. අපි යුද්ධයක් නැතුව සුද්ධ කරලා දාලා මේ සැරේ 16 21ට ගෙනාවා. දිස්ත්‍රික් 21ක් ජයග්‍රහණය කළා. අර සහෝදරයා කිව්වා වගේ ජාතික ලැයිස්තුවේ ඉන්නේ 29යි. 29න්
වැඩිම ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූර මේ වෙනකොට දිනාගත් එකම පක්ෂය ජාතික ජන බලයේ වෙලා අපි 18 දෙනෙක් ජාතික ලැයිස්තුෙන් පාර්ලිමේන්තුවට අරගෙන යනවා. එතකොට මේවා විශාල ජයග්‍රහණද නැද්ද? ජයග්‍රහණ. මේ ජයග්‍රහණේ හරි අලංකාර බවක් තියෙනවා. හරි ලස්සනක් තියෙන ඉතිහාසයට වැඩිය. ඉතිහාසයේ ජයග්‍රහණ රට පුරාම ලැබුණේ නැහැ. බදුල්ල දිනුවා වගේම අපි කාටත් අභිමානයක්ද නැද්ද? උතුර දිනුවේ. යාපනයේ දිනුවේ. ඈ හිටපු පාරම්පරික දේශපාලඥයෝ ගෙදර යවුවා. සුමන්දිරන් පරාදයි. ඩග්ලස් දේවානන්ද පරාදයි. ඔබත් මමත් හරියට නම් නොදන්නා අපේ අලුත් මන්ත්‍රීවරු 3 දෙනෙක් යාපනයේ දිනලා 21 වෙනිදා පාර්ලිමේන්තු වෙනවා. ජාතික ජන බලවේගේ. උඩු යටිකුරු කරලාද නැද්ද ප්‍රතිපලයේ? උඩු යටිකුරු කරලා තියෙන්නේ. කවදද මේ රටේ UMP ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වලට යාපනයේ දිනන්න පුළුවන් වුණාද ඉතිහාස කවදාවත්? එයාලා එහෙන් හයර් කරලා පක්ෂ ගත්තා. ණයට ගත්තා. දොළපිදේ නිදිලා ගත්තා. අපි ජනතාවම අපිට ඡන්දේ දීලා අපිට මන්ත්‍රීවරු නිර්මාණය කරලා දුන්නා. ඒක විශේෂ ජයග්‍රහණයක්ද නැද්ද? කවදද UMP ශ්‍රී ලංකා සමන්තුරේ දිනුවේ? කවදද කල්මුණේ දිනුවේ? ජාතික ජන බලවේගයේ සිංහල දමිළ මුස්ලිම් කියලා ભેදයක් නැතුව සියලු ආසන දිනුවා. සුවිශේෂ නැද්ද? විශේෂ එකක්. අලංකාරයක් නැද්ද? අලංකාරයක් තියෙනවා. එහෙනම් මේ යුද්ධෙන් උණ්ඩ පාවිච්චි කළා එක රටක් හදන්න ගිය පාලකයෝ අන්තිමේට කෝටි ගණන් දේපළ විනාශ කළා, සල්ලිත් විනාශ කළා, ජීවිතත් ලක්ෂ ගණක් උතුරේ දකුණෙත් විනාශ කරගත්තද නැද්ද? විනාශ කරා. දැන් උතුරයි දකුණයි එකතු වෙලා, නැගෙනහිරයි බටහිරයි එක්කහු වෙලා උණ්ඩෙන් කරන්න බැරි වෙච්ච එක්සේසත්කම මෙසරේ උතුර දකුණ නැගෙනහිර බටහිර ඡන්දෙන් කරාද නැද්ද? ඡන්දෙන් කරා. ඒ එකමුතුව හොඳ නැද්ද? එකමුතුව හොඳයි. එහෙනම් අපි ආචාර කරනවා සිංහල දමිළ මුස්ලිම් බර්ග මැලේ සියලු දෙනාට. ඔන්න ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ඔක්කොම එක්කහු වෙලා ආණ්ඩුවක් හදාගත්තා. ජනතාවාදී පාලනය. ඒ වගේ පාලනයකට රට හදන්න පුළුවන්ද බැරිද? අනිවාර්යෙන් පුළුවන්. අපි ඔබේ කාර්යය දැන් කළා. ඇත්තටම දැන් වැඩ පටන් ගන්න තියෙන්නේ දැන් අපිට. තාම වැඩ පටන් ගත්තේ නැහැ. පිටිය සකස් කරගත්තා විතරයි. ඊළඟට ක්‍රීඩාව පටන් ගන්නවා ඈ. ඉතින් මුල් වටේදීම 6-4 පහරවල් අමාරුයි. ඈ ඉතින් පළවෙනි වටේ ලකුණු 2 රැස් කරලා ටිකක් පිටිය හොඳටම අඳුරගෙන 6-4 වලින් නෙලන්න අපි පටන් ගන්නවා ඈ. ඉතින් බලාගෙන ඉන්නකො ලකුණු ටික රැස් කරන හැටි. දැනටම අර වගේ විකට් ගිහිල්ලාද නැද්ද? විකට් ගිහිල්ලා තියෙන්නේ. දැන් සජිත්ට තිබුණේ මේ 43 ලක්ෂයක් තිබ්බනේ ජනාධිපතිවරණයේදී. දැන් මේ සැරේ කීයයිද? ඒක 19 ලක්ෂයට බැස්සා. 43 19ට බැස්සා. එතකොට රවින්ට තිබුණු 22 ලක්ෂය කීයට බැස්සාද? 5 ලක්ෂයට බැස්සා. මිනිස්සු උගන්නලා තියෙන පාඩමක් මේ ජනතාව. අපි මේව අරක්කු වලින් ගත්ත ජයග්‍රහණ නෙවෙයි. සල්ලි බෙදුවේ නැහැ. ඕවට තාම අහු වෙන කොටසක් ඒවා දුන්නා. ඊළඟ මැතිවරණ දෙකේදී ඒවත් සුද්ධ කරලා ගන්නවා. ජනාධිපතිවරණේ දිනලා පුංචි කාලයක් ඇතුළත විශාල පරිවර්තනයක් වුණාද නැත් සමාජයේ? වුණා. 3 දෙනෙක්ගේ කරේ තිබුණු බර දැන් අපිත් ටික ටික බෙදා ගන්නවා ඈ. හෙට ඇමති මණ්ඩලයේ දිවුරුම් දෙනවා. හරි. ඉතින් ඒවා දැම්ම අහන්න එපා කවුද කියලා. ඒවා ඉතින් වෙලාවට ඉතින් කලාවටනේ කියන්නේ. එහෙනම් දැන් ඇමති මණ්ඩලයේ දිවුරුම් දෙනවා. අපි ඔබට පොරොන්දු වෙලා තියෙන 25ක් ඉක්මවන්නේ නැති ඇමති මණ්ඩලයක් කියලා. ඒ අකුරට මේවා කිරිනවා ඈ. සමහර අමාත්‍යංශ විශාල වුණා 25ක් කරනකොට විෂයන් වැඩි වෙනවනේ. ඒවට නියෝජ්‍ය ඇමතිවරු කීප දෙනා බැගින් පත් වෙනවා. හෙට ඇමතිවරු පත් වෙනවා. ඊට පස්සේ 21 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වෙනවා. හරි. තීන්දුව තීරණ ගන්නවා. ඉඳා ඉස්සලම ගේන්නේ අයවැය ලේකනේ ලබන අවුරුද්දටම ගේන්න ෂෙනිකෝ බැරි හින්දා අපි කෙටි කාලින අයවැයක් සම්මත කරනවා. අතුරු සම්මත ගිනුමක් අපි සම්මත කරලා කෙටි කාලන අයවැය ලේකනේ සම්මත කරලා මාස 3ක් දුවනවා ඈ. පෙබරවාරි වෙනකොට ලබන අවුරුද්ද සම්පූර්ණ අයවැය ලේකනේ සම්පූර්ණ කරලා අපි රටේ පින්මක් පැනලා වැට්ටික් කරන්න සූදානම්. අනිවාර්යෙන් අර හොරු ටික අල්ලනවා ඈ. ඒ ටික සුද්ධ කරනවා. ඒකට බියක් සැකක් තියාගන්න එපා. දැන් මේ රටේ මේ සුවිශේෂ ජයග්‍රහණයත් එක්ක ලෝකෙම මේ ජයග්‍රහණය කතා කරනවා. උතුරත් නැගෙනහිරත් දකුණත් බටහිරත් එකතු වුණා කියලා. ලෝකෙම අවධානය ඇවිල්ලා. ලෝකෙම මේම අවධානය එනකොට මිනිස්සුත් මේ වගේ එකතු වෙන ලෝකෙත් අපිට එකතු වෙලා උදව් කරයිද නැද්ද? උදව් කරනවා. ලෝකෙත් සහයෝගය දෙනවා ඈ. එහෙනම් කිසි කෙනෙක් බයක් සැකක් තියාගන්න එපා. අපි ඉස්සරහට මේ රට ගොඩනගන්න අදාළ මුදල් ක්‍රමානුකූලව සම්පාදනය කරගන්නවා.